Newsfirst said a Russian missile slammed into an apartment building in southwest Kyiv early this morning. යුක්‍රේන ජනාධිපති විදේශිකයන්ට රුසියානු හමුදාවන්ට එරෙහිව තමන් සමග එකතු වී සටන් කරන්න යයි ඉල්ලීමක් කර තිබෙනවා. නමුත් ඔහු කියන්නේ මේ වෙද්දී ඔබේ රට අපට සහයෝගය දක්වනවා නම් මේක තමයි ඒ ඔප්පු කරන්න හොඳම වෙලාව කියලා. කලක් ප්‍රකට විකට රංගන ශිල්පියෙකු හැටියට කටයුතු කළ ජනාධිපති සෙලෙන්ස්කි මේ වෙද්දී දේශපාලකයෙකුට වඩා සැබෑ නායකයෙක් හැටියට රට වෙනුවෙන් පෙනී සිටිනවා. ඇමරිකාව වගේ රටවල් සෙලෙන්ස්කිට යෝජනා කරද්දී අපි රටින් පිටව කරන්නම් අපි ඔබට උදව් කරන්නම් කියලා කිව්වත් සෙලෙන්ස්කි තාම තම රට වෙනුවෙන් ඉදිරි පෙළේ සටන් කරමින් පවතිනවා. Ukraine බලධාරීන් මේ වෙද පිට පවසන්නේ රුසියානු හමුදා තම දෙවන විශාලතම නගරය වෙන කාකියු නගරයට ඇතුළු වී ඇති බවයි. රුසියානු හමුදා ගොඩබිමින් සහ ගුවනින් යුක්‍රේන මර්මස්ථාන වෙත දැවැන්ත ප්‍රහාර විනාශ කරමින් සිටිනවා. විදේශ මාධ්‍ය වාර්තා කරේ හැරකියු නගරෙන්ද විශාල පිපුරුම් වාර්තා වන බවයි. ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ රුසියාව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා යුක්‍රේන හමුදාව ඉතා දැඩි ප්‍රහාර එල්ල කරමින් ඇති බවයි. කෙසේ වෙතත් යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයකටම ඇතුළු වෙමින් සිටින රුසියානු හමුදාවන් සිය ඉලක්ක වෙත ගුවනින් ගොඩබිමින් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින අතර කුඩා ළමුන් ඇතුළු බොහෝ පිරිසක් මේ වන විට මියගොස් තිබෙනවා. මේ අතර පවතින යුදමය වාතාවරණය ඔස්සේ යුක්‍රේනයේ කියෙව් අගනුවරට දැඩි ඇඳිරි නීති රෙගුලාසි බලාත්මක කිරීමට යුක්‍රේන ආණ්ඩුව පියවරගෙන තිබෙනවා. අගනුවර තුල අකණ්ඩව සයිරන් නලාහන නාදවන අතර එය මිසයිල් ප්‍රහාර එල්ල විය හැකි බවට කෙරෙන අනතුරු ඇඟවීමක්. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අගනුවර මාර්ගයක කිසියම් හෝ පුද්ගලයෙකු රැඳී සිටියහොත් එම පුද්ගලයා රුසියානු හිතවාදියෙකු ලෙස සලකන බවයි යුක්‍රේනයේ නිවේදනය කළේ. මේ වෙද්දී රුසියාව යුක්‍රේනයට උතුරෙන් නැගෙනහිරෙන් සහ දකුණින් ප්‍රහාර එල්ල කරනවා. ඒත් එක්කම යුක්‍රේන ජනතාව බටහිර පැත්තෙන් රට අතහැරලා යන්න උත්සාහයක නිරත වෙනවා. එක කණ්ඩායමක් රටින් පිටවෙද්දී තවත් කණ්ඩායමක් අවි ආයුධ අතරගෙන රට වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ අතර යුක්‍රේන වැසියන් බොහෝ පිරිසක් තම දේශය ආරක්ෂා කර ගැනීම සඳහා යුක්‍රේන හමුදාවට එකතු වීමට කැමැත්ත පළ කර තිබෙනවා. මේ අතර විදේශ මාධ්‍ය වාර්තා කළේ ලෝක බොක්සිං ශූරයෙකු වන කියෙව් අගනුවර නගරාධිපති විටාලි කිලිට්ස්කෝද යුක්‍රේන හමුදාවට එක්ව දේශය ආරක්ෂා කිරීමට සටන් පෙරමුණට ගොස් ඇති බවයි. මේ අතර රුසියාව සහ යුක්‍රේන අතර පැවැත්වීමට තිබූ සාකච්ඡාද මේ වන විට බිඳ වැටී තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ඇති පරස්පර විරෝධී මතයි. රුසියාව විසින් අදාළ සාකච්ඡා සඳහා බෙලරුස් රාජ්‍ය යෝජනා කර තිබූ අතර යුක්‍රේනයේ විසින් යෝජනා කර තිබුණේ පෝලන්තයයි. එලෙස එකඟත්වයක් නොමැති පසුබිමක යලිත් වතාවක් රුසියානු මත පිරිස යුක්‍රේනයේ හඳුනාගත් ස්ථාන රසකට ප්‍රහාර දියත් කරමින් සිටිනවා. මේ අතර තම නගරයට පහර දීමට පැමිණෙන රුසියානු යුද ටැංකි නතර කිරීමට රුසියානු වැසියෙකු දරන උත්සාහයක් පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා. බටහිර රටවල් මේ තත්ත්වයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? රුසියානු බැංකු ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් විසන්ධි කරමින් ස්විෆ්ට් මුදල් හුවමාරු පද්ධතියෙන් එම බැංකු ඉවත් කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමය මේ වන විට තීරණය කර ඇති අතර බටහිර රටවල් රැසක් යුක්‍රේනයට යුද ආධාර ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා. ඇමරිකාව යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 350ක මුදල් ප්‍රතිපාදනද මේ වන විට ලබා දී අවසන්. ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව විසින් යුක්‍රේනයට යුදෝපකරණ සහ යුද ආධාර ලබා දීම මේ වන විට කටයුතු කර තිබෙනවා. එරට මාධ්‍ය උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ ජර්මනිය විසින් යුද ටැංකි නාශක අවි දහසක් ඇතුළු තවත් යුද උපකරණ තොගයක් යුක්‍රේනයට ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් රුසියාව තවදුරටත් අනතුරු අඟවමින් පවසන්නේ අවශ්‍ය වුවහොත් න්‍යෂ්ටික අවි පවා යුද පිටියට ගෙන ඒමට පසුබට නොවන බවයි. මේ අතර රුසියානු අභ්‍යවකාශ ඒජන්සි ප්‍රධානියා පවසා ඇත්තේ ඔවුන් යුරෝපීය සහ ඇමරිකාව අතර එක්ව සිදු කරන අභ්‍යවකාශ හදා බැලීම් සියල්ල නතර කර දමන බවයි. අතර ඩුබාහි පැවැත්වෙන ටෙනිස් තරගයකදී රුසියානු ප්‍රබල ටෙනිස් ක්‍රීඩකයෙකු වන අන්ඩ්‍රේ රුබ්ලෙව් විසින් කැමරා කාචයේ "නෝ වෝ ප්ලීස්" ලෙස සටහන් කරමින් ඉල්ලා සිටියේ යුද්ධය නතර කරන ලෙසයි.